दूषण वंचाव नास्त्य आक्रमिकता सह अकार्यक्षमता गैन ब्रटट एथकियन टेलीविशन टेलीपैकिय दैन අදලියන්නේ 588 වැනි ටෙලිවැකිය. ඔබ දන්නවා ටෙලිවැකිය ආරම්භ කරලා දැන් අවුරුදු 3කට ආසන්න වෙනවා. මේ ටෙලිවැකිය ගෝඨාභය රාජපක්ෂ බලයේ ඉන්නකොටම ගෝඨාභයගේ වැරදි විවේචනය කරමින් ලිව්වා ඔබට මතක ඇති. ගෝඨාභය පැනලා ගිය වෙලාවෙත් ලිව්වා. ඒ වගේමයි රනිල් වික්‍රමසිංහව ජනපති කරපු වෙලේ අප ඔහුගේ බලයට අභියෝග කරමින් ලියන්න පටන් ගත්තා. අප කිව්වා රනිල් වික්‍රමසිංහ කියන්නේ ඉකොනොමික්ස් ඉකොනොමික්ස් සහ හොරොනොමික්ස් කෙනෙක් කියලා. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අපව අධිකරණයට ගේන්න හදනකොට පාර්ලිමේන්තුවේදී ටෙලිවැකිය ගැන විවාදයක් ගිය තැනත් අපි බය වුණේ නැහැ. මොකද මාද බොහෝ කලක සිට අඳින්නේ ඩබල් පොකට්. හොඳේ ඩබල් පොකට්. එක පොකට් එකක මරණයත් අනිත් පොකට් එකේ පෑනත් අතේ තියාගෙන මේ ගේමට අත ගැහුවේ අද ඊයේ නෙමෙයි. කිසිම වරප්‍රසාදයක් හෝ වෙනත් කිසිදු සුඛෝභෝගී ජීවිතයක් අපේක්ෂා වෙනුත් නෙවෙයි. අනික මරණයේ සෙවණැල්ල අපේ ජීවිත වටා වැටුණු අවස්ථා එමටයි. 2008 දී මහමග දැලිපිහිවලින් කපලා දාපු අඳුරු දිනයක මතකයේ අදත් අමතක කරන්න බෑ. ඒ මර ප්‍රහාරය අදත් මා ශාරීරිකව වේදනා විඳින තැනකට පත් කර තිබෙනවා. ඒ අපරාධ කරුවන්ට කවදා හෝ දවසක දඬුවම් ලැබිය යුතුමයි. අපේ අපේක්ෂාව වදින තැනකට වදීවා, රිදෙන තැනකට රිදේවා, වැදී රිදී හෝ හැදේවා යන්න පමණමයි. හොඳේ අපට අවශ්‍ය වෙලා තියෙන්නේ අපට නැති ජනතාවට නැති සැප අවුරුදු 5කට බලය ගන්න පාලකයන්ටත් එපා කියන මතය නිර්මාණය කිරීමයි. එහිලා ටෙලිවැකිය තරම් වංචා දූෂණ අක්‍රමිකතා සාක්ෂි කරුණු සහිතව හෙලිකල වෙනත් ටෙලිවිෂන් වැඩසටහනක් විශේෂයෙන් ප්‍රවෘත්ති මැද එවන් විශේෂාංගයක් තිබුණේ නැති බව ඔබට ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අද බොහෝ නාලිකා මේ මාර්ගයේ ගමන් කරන්නට උත්සාහ දරනවා. ඒ පිළිබඳව අප හද තුල ඇත්තේ සියුම් සතුටක් පමා වී හෝ අප හරි පාරට ආ යුතුමයි. අවුරුදු 3ක් වැනි කෙටි කාලයක් තුල මෙරට සියලු සම්මාන උළෙලවලදී වැඩිම සම්මාන ගන්නක් දිනා ගැනීමට ටෙලිවැකියට හැකිවීම අප හදවත් තුල ඇති කරන්නේ මහත් සතුටක්. ඒ වගේමයි බොහෝ ගරු විනිශ්චයකාරවරුන්ගේ සිට වෛද්‍යවරු, ඉංජිනේරුවන්, රාජ්‍ය සේවකයන්, ගුරුවරුන් පමණක් නෙමෙයි මහමග පිරිසිදු කරන්නන් පවා අපව ආදරයෙන් වැළඳ ගැනීම මහත් ආඩම්බරයට හේතුවක්. දිනපතා අප වෙත ලිපි ලියන අපට ආදරය කරන අයගේ සංඛ්‍යාව ඉහළ ගියා මිස කවදාවත් පහළ ගියේ නැහැ. අදත් දිගින් දිගටම ඉහළ යමින් පවතිනවා. ඒකට හේතුව ටෙලිවැකිය කියන්නේ කාටවත් මඩ ගහන වැඩසටහනක් නෙවෙයි. විශේෂයෙන් විදේශ රටවල දසදහස් ගණන් අද මේ ටෙලිවැකිය රංචු ගහලා බලනවා. අපව දිරිමත් කරනවා. ස්තුතියි ඔබ සියලු දෙනාටම. මේ විදිහට ලියලා අද ටෙලිවැකිය ආරම්භ කරන්නට වුණේ අපට ලැබුණු ලිපියක්ද මතක් කරන්න අවශ්‍ය නිසයි. අප පසුගිය ටෙලිවැකි දෙකකින් වතුකරේ ජනතාවගේ ජීවිත ගැන කතා කළා. ඒ ටෙලිවැකි වලට ස්තුතිය පළ කරමින් වතුකරේ ජනතාව ගැන අලුත් පර්යේෂණ ග්‍රන්ථ දෙකක් මවෙත එවා තිබෙනවා. ඒ කුරුණෑගල කතෝලික රදගුරු හිමිපාණන් වන හැරල් ඇන්තනි පෙරේරා පියතුමනුයි. අපි මේ වතුකරේ ජනතාවගේ ජීවිතවලට අලුත් එළියක් ලබා දෙනකන් සටන් කරමු කියලා උන්වහන්සේට ස්තුතිය පුද කරමින් මතක් කරනවා. ඒ වගේමයි ඔබ දන්නවා මේ රටේ දේශපාලන ඉතිහාසයේ තුල ප්‍රභුහුයයි ලේබල් ගසාගත් පැලැන්තියේ දේශපාලනය කුණු කූඩයට දැමූ ජනාධිපතිවරණය දැන් අවසන්. සාමාන්‍ය පෞලක අයකුයි අද මේ රටේ ජනපති. ඉතිහාසයේ පළමු වතාවට රාජපක්ෂ පෞලට තම උපන් බිමේ බලකොටුවෙන් ඡන්දේ ඉල්ලන්නවත් බැරි තැනට මේ රටේ ජනතාව අද උන්ව ඇදලා දැම්මා. ඔව්, ගිරුවාපත්තුවේ කුරහන් සාටකේ ප්‍රතික්ෂේප කළා. අවුරුදු 88ක ඉතිහාසයේ රන් අකුරෙන් ලිවෙන යුගයක් බවට මේ එන මහමැතිවරණය පත් වෙනවා නියතයි. ඒ වුණාට තාම අපට තමයි අත්දැකීම් තියෙන්නේ කියලා අත්දැකීම් ගැන කය ගහන කීප දෙනෙක් ඉන්නව නේද? උන්දලගේ අත්දැකීම් ගැන හොඳට බලන්න. හරිය, හොරා කෑම ගැන තමයි වැඩිම අත්දැකීම් තියෙන්නේ. ඔව්, හොරා කෑම තමයි වැඩිම අත්දැකීම. දෙවනියට වැඩිම අත්දැකීම තියෙන්නේ රටේ ජනතාවගේ ධනෙන් සැප විඳීම. රටේ ජනතාවගේ ධනෙන් සැප විඳීම.
වගකීම. පතාක යෝධීන් කියලා හිතාගෙන හිටිය උන්දලා අද මහපොළොවට සමතලා වෙලා තියෙන්නේ. හොඳේ රෝහිත අබේගුණවර්ධන දැන් ජනතාවට කියනවා මාව අහිකුන්ටිකියා කියලා හිතන්ටලු. හරිද? නයාට අහිකුන්ටිකෙක් ඉන්නපේ. එතකොට තමයි නයත් හොඳට ඉන්නේ අහිකුන්ටිකත් උදේ. ඕගොල්ලෝ නයි නම් මං අහිකුන්ටිකයා. පෙනේ පුප්පන් හිටපු නයි අද අහිකුන්ටිකින් බවට පත්කලේ මතක තියාගන්න බුද්ධිමත් සක්‍රීය ඡන්දදායකයා වන ඔබයි කියලා. ඒ අතර මේ තව එක්කෙනෙකු කියනවා తాවකාලිකව සමුගන්නවලු తాවකාලිකව හොඳේ රෝහලින් මෝචරීට කියන අර මහා අමුතු සංකල්පේ නිර්මාතෘවරයා නේද මම අර తాවකාලිකව දේශපාලනේ රත් විය යුතුයි කියලා තීන්දුව ගන්න නඩුව තියෙන නිසා ලියන්නේ නැහැ අධිකරණයට ගරු කරන්න අවශ්‍ය නිසා නැත්නම් දණී ලියන හැටි ඒ වගේමයි මේකත් තේරුම් ගන්න ගහමිණී ලොකුගේ කියනවා මම එන්නේ නැහැලු වයස 83යිලු ඒත් ජාතික ලයිස්තුවේ නම දාලා තියනවලු ඉඳගෙන හරි වැඩ කරන්න පුළුවන්ලු ඉඳගෙන හරි වැඩ කරන්න පුළුවන්ලු මම ඇතුලේ ප්‍රේම ඉදිරිපත්ුනේ නැත්නම් මගේ ශරීරය ඉඩ දෙන්නේ නැමැති වන්ට දැන් 83යි මගේ වයස එදා වගේ දුවල පැනලා යන්න බෑ ඒත් මගේ නම ජාතික ලයිස්තුවේ ඉදිරිපත් කරලා තියෙනවා जनप्रिय देशपालन පරද්දන අවසන් සටන අතට ගන්න කියලා ඉල්ලමිනුයි අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබෙදින් සැනසීමක්